යිබෝන් කියල පිළිගන්න ආදරන YouTube හලුවන එහෙලි අදවසේ වැලු ඉන්වස්ටම් පාඩම තවත් කොටසක් විතරයි ගමන් කරන්නේ ඩෙබෙට් රේෂය ගැන නය රේෂය ගැන අද තවසේ කතා කරන්න මේ පිළිබඳව සාමීට කලින් පාඩන් ගැන පහල ඩිස්ක්‍රපෂන් එක තියනවා එල්ලිින්ටික ඔගොල්ලන්ට පාඩනුත් එකතු කරගෙන මේකට යන්න පුළුවන් හරි අපි බලම ඩෙබිට් රේෂයකෙන් මොකක් දෙමනැත්තම් අපිකුත් නය මිනුම් දන්ඩක් කියල් මොකක් දෙ කියන එක ඇතරම කිවතේම මෙහිකෙති බලන්නේ සමාගමක් සතුව ණය ගෙවීමේ හැකියාව හිතයෙන වත්කම් ප්‍රමාණයක් එක්ක කොයි තරම් ගුණනය එහෙම නැතම් කොයි තරම් අද මිලකින් තියෙනවද කියන එක හෙමත් නැතම් අපි කිවත අනුපාතියක් විදිර කොහොමද තියෙනවද කියන එකයි මෙතනදි බලන්නේ උගලට පේනවති ඩිවිටේශයකද හොයද්දී සූත්‍රය ටෝටල් ලයිබිටස් බෙදනවා ටෝටල් ඇසෙට් ප්‍රමාණයෙන් ටෝටල් ලයිබිටස් කියලා කියන්නේ සම්පූර්ණ කම්පැනිය සතුව තියෙන ණය ගෙවීම එහෙම නැත්නම් අපි මෙහෙම කිව්වොත්ම කම්පැනියෙන් සල්ලි එළියට අදිනේවා කොච්චරක් තියෙනවද කියලයි මෙතනින් සඳහන් කරන්නේ ටෝටල් ඇසෙට් නම් ඔයගොල්ලෝ දන්නවා වත්කම් ප්‍රමාණය තමයි මෙතනින් සඳහන් කරන්නේ එතකොට මේ ටෝටල් ලයිබිලිටීස් වලට එකතු වෙලා තියෙනවා මගේ ආදරණීයලු මතක තියාගන්න නන් කරන්ට් ලයිබිලිටීස් එකතු වෙලා තියෙන වගේම කරන්ට් ලයිබිලිටීස් එකතු වෙලා තියෙන ඒ මොනවද නන් කරන්ට් ලයිබිලිටීස් කියලා කියන්නේ දිගු කාලීනව තියෙන වගකීම් ප්‍රමාණයෙන් කරන්ට් ලයිබිලිටීස් කියන්නේ කෙටි කාලීන වගකීම් ප්‍රමාණය. ඒ වගේමයි ටෝටල් ඇසට් වලට එකතු වෙලා තියෙනවා දිගු කාලීන වගකීම් දිගු කාලීන වත්කම් ඒ වගේම කෙටි කාලීන වත්කම්. හරි. දැන් අපි පොඩි උදාහරණයක් ගමුකෝ. කම්පැනි එකක කරන්ට් ඇසට් ප්‍රමාණය තියෙනවා ලක්ෂ දෙකක්. මේක සම්පූර්ණ බොරු උදාහරණයක්. මොකද මිලියන බිලියන ගණන් වලින් තමයි සාමාන්‍ය කම්පැනිස් වල මෙන්න මේ ඇසට් ගණනය කිරීම කරන්නේ. නමුත් අපි තේරෙන උදාහරණයකට මේක ගමු. ලක්ෂ දෙකක් තියෙනවා තාවකාලික නැත කෙටි කාලීන වත්කම් ප්‍රමාණය. ඒ වගේ මේගොල්ල සතු තියෙන දිගු කාලීන වත්කම් ප්‍රමාණය ලක්ෂ 3ක්. ටෝටල් ඇසට් ප්‍රමාණය ලක්ෂ 5යි. ඒ වගේ මේ කම්පැනි සතුව කෙටි කාලීන වගකීම් ලක්ෂයකුත් දිගු කාලීන වගකීම් ලක්ෂ 2කුත් තියෙනවා. ඒගොල්ලන්ගේ ලයිබිලිටීස් ටෝටල් ප්‍රමාණය ලක්ෂ 3යි. දැන් මේක බෙදන්න මේ සූත්‍රයට ආදේශ කරාට පස්සේ ටෝටල් ලයිබිලිටීස් ලක්ෂ 3 බෙදෙනවා ටෝටල් ඇසට් ප්‍රමාණය වෙච්ච ලක්ෂ 5යි. ඩෙබිට් රේෂියෝ එක 0.6ක් වෙනවා. මේක අපි රේෂියෝ එකක් විදිහට ගන්නවා. මේක ප්‍රසන්ටේජ් එකකට හරවන්න ඕනේ. එතකොට 60% ප්‍රසන්ටේජ් එකක් ණය සඳහා මෙතනින් ලැබිලා තියෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම 60% හරි 50% හරි 40% හරි මේ වලින් අපිට කියවෙන්නේ මොකද්ද? අන්න ඒකනේ යාළුවනේ වැදගත් වෙන්නේ. ඇත්තම කිව්වොත් එහෙම 50%ට වඩා අඩු 50 තමයි සාමාන්‍ය මට්ටම 50ක රේෂියෝ එකක් පෙන්නනවා නම් 0.5 ඒ කියන්නේ අනුපාතයේ 50ක රේෂියෝ එකක් පෙන්නනවා නම් ඇතර මේ සමාගම සතු ණය ගෙවීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ණය 1යි නම් අනුපාතය ගත්තොත් එහෙම ඇසට් ප්‍රමාණය තියෙනවා වගකීම් වත්කම් ප්‍රමාණය තියෙනවා 2ක්. එතකොට 50ක හැකියාවක් තියෙනවනේ ඒ කම්පැනිය හොඳයි කියන්න පුළුවන්. නමුත් හොඳමයි නෙමේ සාමාන්‍ය ඇවරේජ් එක 50ට අඩු නම් 40ක වගේ ප්‍රසන්ටේජ් එකක් තියෙනවනේ. එහෙම නැත්නම් 30කට වගේ ප්‍රසන්ටේජ් එකක් යනවනේ. ඒක ඉතාමත් හොඳ කම්පැනියක් කියලා කියන්න පුළුවන් ණය ගෙවීම් අතින්. ඊළඟට අපි කතා කරොත් මේකේ නරක පැත්ත ගත්තොත් බැරි වෙලාවකින් හරි කල්පනා කරලා බලන්න යාළුවනේ මේකේ ලයබිලිටීස් ප්‍රමාණය මේ ලක්ෂ 5 අභිභවා ගියොත් ලක්ෂ 6ක් වගේ ආවොත් එහෙම අනිවාර්යයෙන්ම එතකොට 1.0 ගානේ අගයක් එනවා. ඒකේ අදහස මේ කම්පැනිය සතුව ණය වාර්තා ණය ගණනය කිරීම වැඩි, මේ කම්පැනිය සල්ලි එළියට අදිනවා වැඩි. ඒ හින්දා මේක ඇත්තටම හොඳ තත්ත්වයක් නෙමෙයි. මේ කියන කාරණාත් එක්ක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි ඔයගොල්ලෝ කොටස් වෙළඳ පොලේ සියලු සමාගම මේ විදියට ගණනය කිරීම කරන්න පුළුවන්. නමුත් එක එක සෙක්ටර්ස් වලට ඔබ මේ විදිය ඩෙබිට් රේෂියෝ හදනකොට වෙන වෙනම හදන්න. ඇයි මං එහෙම කිව්වේ? හේතුව තමයි එක එක සෙක්ටර්ස් වලදී ඩෙබිට් රේෂියෝ එක වෙනස් වෙන. උදාහරණයක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ටෙක්නොලොජි කම්පැනි එකක් ගත්තත් එහෙම ටෙලිකොමියුනිකේෂන් හරි ඒවට ලොකු ණයක් තියෙන එක එච්චර හොඳ නෑ. නමුත් එහෙම අපි පවර් ප්ලාන්ට් ඒ වගේම අපි බලශක්ති කම්පැනි ගත්තොත් එහෙම අන්න ඒවට ඒ ණය ලබා ගැනීම ඒ කම්පැනියේ දියුණුව සඳහා කටයුතු කරන්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් මේ ඩෙබිට් රේෂියෝ එක ඉලක්කම කෙරෙහි පමණක් විශ්වාසය තියලා කටයුතු කරන්න එපා. ඒ අනුව ඔබ අනිවාර්යයෙන්ම හොයලා බලන්න ඕනේ මේ ඩෙබිට් රේෂියෝත් එක්ක කොහොමද ගනුදෙනු කිරීම සිද්ධ කරන්නේ කියලා. එහෙනම් අපි යමු ඉක්මනටම මේ ඩෙබිට් රේෂියෝ එක කොළඹ කොටස් වෙළඳ පොළට ආදේශ කරලා ඒකේ ගණනය කිරීම කරන්නේ කොහොමද කියලා බලන්න. හරි. දැන් අපි බලාපොරොත්තු වෙනවා මම ඉන්නේ csc.lk වෙබ්සයිට් එකේ. මේ වෙබ්සයිට් එකේ ඕගොල්ලන්ට මේ
මේ වෙබ්සයිට් එක සම්බන්ධයෙන් ඔයගලන්ට ගැටලු තියෙනවා නම් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඒ සම්බන්ධයෙන් සියලු දේ දාලා තියෙනවා. දැන් ඕනම කම්පැනියක් මෙතනට ගිහලා සර්ච් කරන්න පුළුවන්. මම කාලේ ඉතුරු කරගන්න ඕනවට මම Brown & Company එකේ කම්පැනි ප්‍රොෆයිල් එක ඇතුලේ ඉන්නේ. ඒකට ගිහිල්ලා ඔයගලන්ට පුළුවන්කම තියෙන ඕන කම්පැනි එකට ගිහිල්ලා මේක ෆිනෑන්ෂියල් සෙග්මන්ට් එක ක්ලික් කරලා ඇනුවල් රිපෝට් තෝරගන්න. දැන් මම ඉන්නේ ඒගොල්ලන්ගේ ඇනුවල් රිපෝට් එක. හැබැයි පොඩි වෙනසක්, මම ඇනුවල් රිපෝට් එකේ මේ ඇවිල්ලම තියෙන්නේ බැලන්ස් ෂීට් එකට එකපාරම. මොකද ලේසි නිසාවෙන් ඔයගලන්ට බැලන්ස් ෂීට් එක හොයාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ ඇනුවල් රිපෝට් එකට ගිහිල්ලා. ඒකේ කෙලින්ම පටුන බැලුවනම් එහෙම පටුනේ තියෙනවා ෆිනෑන්ෂියල් සෙග්මන්ට් තියෙන්නේ කොහේද, ෆිනෑන්ෂියල් ස්ටේට්මන්ට් තියෙන්නේ කොහේද කියන එක ඔයගලන්ට පටුනේ බලාගන්න පුළුවන්. කාලය ඉතුරු කරගන්න ඕන හින්දා මම මෙතනට ඉක්මනට ආවා. හරි, දැන් එතකොට මේ ෆිනෑන්ෂියල් පොසිෂන් එකේම නැත්නම් බැලන්ස් ෂීට් එකේ පේනව ඇති ඇසෙට් වර්ග දෙකක්. එක තමයි නන් කරන්ට් ඇසෙට් එකයි ටෝට ඊළඟට කරන්ට් ඇසෙට්. මේ දෙකෙන් ටෝටලි මේගොල්ලෝ ගාව තියෙනවා මෙන්න මේ සංඛ්‍යාව සහිත ඇසෙට් ප්‍රමාණය. ඊළඟට පල්ලෙහාට ගියොත් එහෙම ඒකේ ලයබිලිටීස් සංඛ්‍යාව තියෙනවා. ඒකත් අර විදිහටම කොටස් දෙකකින් යුක්තයි. ඒගොල්ල සතුව තියෙන වගකීම් ප්‍රමාණයත් මෙතනින් තියෙනවා. අපි පොඩියට මේක ගණනය කිරීමක් කරමු බලන්න. ඔන්න මේ කම්පැනි එකේ තියෙන වගකීම් ප්‍රමාණය තමයි මම දැන් මෙතන සඳහන් කරන්නේ. අපි බලමු වගකීම් ප්‍රමාණයෙන් පස්සේ මේ අගය බෙදීමකට ලක් කරන්න ඕනේ මේ කම්පැනිය සතුව තියෙන සම්පූර්ණ වගපත්කම් ප්‍රමාණය, ඇසෙට් ප්‍රමාණය. ඇසෙට් ප්‍රමාණය තමයි මෙතන දක්වලා තියෙන්නේ. අපි ඒකත් බෙදීමකට ලක් කරමු. හරි, 92. හරි, දැන් ඔයගලන්ට පේනවා ඇති යාළුවනේ මෙන්න මෙතනදී අගයක් එනවා 0.36ක රේට් එකක්. ඒ කියන්නේ ඒක වැඩි කිරීමක් විදිහට ඔයගලන්ට දැක්වුවොත් එහෙම මෙන්න මේ වගේ අගයක් එන්නේ 36% ඩෙබිට් රේෂියෝ එකක්. ඇත්තටම 36% ඩෙබිට් රේෂියෝ එකක් තියෙන එක වටිනවා. සමාගම 36% කියන්නේ හොඳ වාර්තාවක්. සාමාන්‍යයෙන් මම කියන්නේ මේ කම්පැනි එක සාමාන්‍යයෙන් ඇත්තටම හොඳයි, මේක මිලදී ගන්න කියන අදහස නෙමෙයි මගේ තියෙන්නේ. මම අදහස් කරේ මේ ඉලක්කමට අනුව ණය වාර්තා කිරීම අනුව මේක හොඳින් ඉන්නවා. නමුත් අනිකුත් සියලු කාරණු කාරණාත් ඔබ සෙවිය යුතු EPS එක, ඩිවිඩන් රේට් එක, ඒ සියලු දේ හොයලා තමයි අපි නිගමනවලට එන්න ඕනේ. නමුත් මේ විදිහට ඔයගලන්ට පුළුවන් ඕනෑම කම්පැනියකට ගිහිල්ලා ඒ කම්පැනියට අදාළව තියෙන ඇනුවල් රිපෝට් එකට අනුව ඕනෑම කම්පැනි එක ෆිනෑන්ෂියල් සෙග්මන්ට් එකට ගිහිල්ලා ඇසෙට් තියෙන තැන, ලයබිලිටීස් තියෙන තැන හොයාගත්තොත් ඩෙබිට් රේෂියෝක අඩුම කම්පැනිය මොකක්ද කියලත් හොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන ඕගොල්ලෝ මේ වැඩේ කරයි කියලා මේ නිවාඩු කාලෙදී අනිවාර්යයෙන්ම නිවාඩුවක් ලැබුණු සැනකින් කරගත්තොත් ඔයගලන්ට පහසුවක් තියෙනවා මේ හොඳම සමාගම තෝරා ගැනීමේ හැකියාව ලබා ගන්න. හරි, එහෙනම් අද යාළුවනේ මේ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අද ප්‍රශ්නේ විදිහට මම අහන්නේ ටිකක් අමුතු ප්‍රශ්නය. අමුතු කියන්නේ සාමාන්‍යයෙන් දැනට භාවිතා වෙන්නේ නැති ප්‍රශ්නය. නමුත් මං අහන්නේ ලංකාවේ පැරණිම කාසි වර්ගය කුමක්ද කියලා තමයි අද දවසේදී ප්‍රශ්නෙට අහන්නේ. මීට කලින් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්න අයගේ ලකුණු සහ ඒගොල්ලන්ගේ නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. ඒ හින්දා ඔයගලන්ට පුළුවන් මේ ප්‍රශ්නෙටත් පිළිතුරු දන්නව නම් පහලින් කමෙන්ට් කරන්න, ඒ වගේමයි සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම ඔබට තියෙන ඕනෑම ප්‍රශ්නයක් මේ සම්බන්ධයෙන් අහන්න පුළුවන් මගෙන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.